කතානායක තුමනි අනුරු කුමාර සානායක මන්ත්‍රීතුමාගෙන ආපු සභාව කල්තබීමේ යෝජනාව මා ස්ථීර කරා. ඒ වගේම මේ අවස්ථාවට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ගරු කතානායක තුමනි ඔබේ අවසරය ඉල්ලනවා. විශේෂයෙන්ම ගරු කතානායක තුමනි පහුගිය කාලේ අනුරු කුමාර සානායක මැතිතුමා කිව්වා වගේ ලංකාවේ සංස්කෘතියක් තිබුණා ගැසට් ගහනවා නිහාල් නෙල්සන් කැසට් ගැව්වට වඩා. ඒ සංස්කෘතිය ඉතාමත්ම හොඳින් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක වෙනවා අපේ ඇස්පනා අපිට පේනවා. දැන් නොයෙකුත් වෙලාවලදී මිල අඩු කරනවා අඩු කරනවා අඩු කරනවා කියලා කියනවා අඩු වෙච්ච දෙයක් බඩු නැහැ පාරේ තොටේ කඩේ ගන්න. කරු කතානායකතුමනි තවත් දැනක කිව්වා මගේ කටවචනේ තමයි සර්කියුලර් එක කියලා. දැන් අන්න ඊට තමයි මම බය වුනේ. කටවචනේ සර්කියුලර් එක කියලා අම්පාර ගිහිල්ලා කිව්වම නමක් කිව්ව පළියට එහෙම හරි නැහැ කියලා. ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවා කිව්වම බුදු අම්මෝ මාරලඩක්. කරු කතානායකතුමනි රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි. මේ ආණ්ඩුව බලන්න ඕන කතා කරේ පාස්කු පාරේ මිනිසුන් අල්ලනවා කියලා. අද ලංකාදීපේ ආයි පාර පොල්ලකුර දිනවා තඹ ෆැක්ටරියේ හිටපු 10 දෙනා අමනිදාස් කරා කියලා. අතන හිටපු විමල් නිර්වංශ කිව්වා බෝම්බ හැදුවේ ඒ තඹ වලින් කිව්වා. ආණ්ඩුව තමයි සෙට් කරේ කිව්වා. ටෙලිකොම්ගේ සභාපතිනිය මෛත්‍රීපාල සිසුන මහත්තයාගේ මල්ලිවයි අපේ නන්දද පට්ට ගැව්වා. දැන් එළියේ දරු කතානායකතුමනි මම අද ඉඳන් රංජන් රාමනායකට සාධාරණයක් වෙනකම් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකම් මං අද පළ දිනවා කියනක ඔබතුමාට මේ අවශ්‍යයි කියන දරු ඔය වගේ ඔය වගේ ඔය වගේ ලපයි සිපයි කෑ ගහන එක ගැන කරු කතානායකතුමනි ඔය වගේ ලපයි කෑ ගහන එක ගැන අපි ආඩම්බර වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ හැබැයි මම පුංචි පුංචි මතක් කිරීමක් කරනවා කවුද රංජන් රාමනායකගේ හිරේකියට වැඩියෙන්ම කෑ ගහන්නේ ඊයේ කෑ ගහපු මිනිහව දැක්කා අපි ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කේ මොකටද ප්‍රසිද්ධම කියලා මුළු ලංකාවම දන්නවා ගරු කතානායකතුමනි මම පුංචි ඔබේ අදහසක් ඔබ ඔබේ අවධානය ගෙනියනවා 1889 සුපිරි චරිත දෙකක් ඉපදුනා මේ දෙන්නම එක වගේ කවුද දෙන්න හිට්ලර්යි චාලි චැප්ලින් හිට්ලර්ට තිබුණා උඩු රවුල චාලි චැප්ලින්ට තිබුණා උඩු රවුල දෙන්නම ඉපදුනේ කවුරුත්තේ හැබැයි චරිත දෙක හිට්ලර් කරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා चाली चैप्लन दरुकता ना है तुमने मुल्लो लोग के में हिना से हुआ दें आप ही टा मैं बाटू देखो मत इन्हों अलंकार मैं बाटू देखो मैं इन्हों अलंकार जब बाहे वेने का हांडे ध्यान दे दरुकता ना है तुमने अपे अलंकार मैं सुनता मैं कैसेट गाने का महालोग को देख करने कैसेट पके ने कैसेट गाने एंटन जोन्स के सिंधु अति बुना वो तो माना मत कह रही ये सिंधु है नमत तीन आसाई बाया सयुरो बाला आगे वो तो माना होंदरा मत कह रही ये सिंधु ඒ වන්මෝ ගාබු ගැසට් එක මොකද්ද කියලා දන්නේ නැහැ මිනිහා මරපන් කිව්වත් වන්මෝ කියන. ගරු කතානායකතුමනි නෑ බබාලා අපි නෙමෙයි. අපේ ගරු කතානායකතුමනි මම ඔබතුමාට තව එකක් මතක් කරන්න කැමතියි. මේ හඳට 1969 හඳට අපොලෝ 11 ගියපු වෙලාවේ හඳේ අවසානයේ දැම්මේ සමරු ඵලකයේ ගැහුවේ we came in peace for all mankind කියලා. අපි ආවේ සාමය වෙනුවෙන් මුළු ලෝකෙටම කියලා. නොවැම්බර් 16 වෙනිදාත් ලංකාවේ මිනිස්සු 69 ලක්ෂේ ප්‍රාර්ථනා කරේ හිම තමයි. හැබැයි බඩු එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්ත කතා කරපු මිනිහෙක්, කෙලින් කතා කරපු මිනිහෙක් අවුරුදු 4කට සුපිරි ගෙදරට අරින්නේ මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන් දෙවනත් කිරීමේ වරදට. මේ පාර්ලිමේන්තුව තුල සත්‍ය කතා කිරීමේ වරදට. ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ කුරහන් තමන්ගේ පවුල පෙන්වන්න නෙමෙයි අඳුර මේ අඳුර මැදින් එළියනවා ගරු කතානායකතුමනි මෙතුමා පාර්ලිමේන්තුව නොමග යවනවා මෙතුමා කියනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි මේ
රන්ජරාමණ නායක හිරේට යවන්න කියලා. ඕක ඕක යවන්නේ ශේෂාධිකරණය. ඔබතුමා ඔබතුමා නොමග යවන්නවා පාර්ලිමේන්තුවේ ජනතාවයි. ඔබතුමාලා කළු කළු පාටේ කළු ආදාන පොයින්ට් එක නෑ නේ. ඔබ මිස්ටර් දිමන්ත. දැන් ගරු කතා කරලා දෙන්නේ. මං කිව්වේ මේක තමයි අඳුර. Yes. ආටිකල් නෑ නෑ ඔහේ කතාවක් ගැන මට පැටලෙන්න ඕනේ නෑ. ඔහු ගුණාත්මක දේවල් කියනවා නම් හොඳයි. ඒක ඔබ ඔහේ ඉගෙන ගන්න ඕනේ. ගරු කතානායකතුමනි. Standing orders 83-1. ජනාධිපතිවරයා හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ විනිශ්චයකාරවරයෙක්ගේ හෝ යුක්තිය පසඳලීමේ යුක්තිය පසඳලීමේ නියුක්ත අන්තනත්තන්ගේ පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරන නොලැබිය යුත්තේ යම් වැඩකටයුත්තකදී යම් වැඩකටයුතු වලදී අමාත්‍යවරයෙකු වෙත යොමු කරන ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයක් සම්බන්ධ ඉදිරිපත් කරන ලබන යෝජනාව මත සිදු කරන ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් අදහස් කිරීම රීත්‍යානුකූල නොවන්නේ සබ්සෙක්ෂන් 2 මෙම ස්ථාවර නියෝගය විනිශ්චකාරවරයා යනුවෙන් ජනරජයේ ජනාධිපති විසින් සොකී අත්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත්කරන ලබන අග්‍ර විනිශ්චකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනකරණයේ වෙනත් සෑම විනිශ්චකරවරයෙක්ද අදහස් වේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ එහි නඩුකාරවරු දෙන තීරණයක් හෝ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කර අත්සන් තබා ප්‍රකාශයට පත් කර ඇති දෙයක් මෙම පුද්ගලිකව විවේචනය කිරීමට හැකි වන්නේ මේ ස්ථාවර නියෝගය මත විතරයි. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අලුත් මන්ත්‍රීවරයෙක් නෙමේ මේ සභාවේ. විවේචනයක් කරන්න දේශපාලන ඕනම විවේචනයක් කරන්න නැත්නම් නැත්නම් මේ කටයුත්ත මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සම්බන්ධ හෝ අධිකරණය ගැනත් අතිකරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ගැනත් කළ හැකි අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ගය තුළ පමණයි කතානායකතුමනි ඔබට ඉඩ දිය හැකි වන්නේ. මේ ශිෂ්ට සම්පන්න භාවය පාර්ලිමේන්තුව තුළ අපි ආරක්ෂා කරලා තිබෙනවා. ආණ්ඩුවේ මම මේ ඉල්ලීම කරන්නේ මම මේ ඉල්ලීම කරන්නේ අපි ආණ්ඩුවේ ඉඳලා තියෙනවා. අපි ආණ්ඩුවල ඉඳලා තියෙනවා. අපි විරුද්ධ පක්ෂවල ඉඳලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා මෙතන ඉන්නවා. කොයි පැත්තේ හිටියත් අපි ආරක්ෂා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහ මේ උත්තරීතර භාවයයි. ඒට පයින් ගහන දවස රාජ්‍ය අරාජක කිරීමේ අරමුණ පමණයි. ඒකට පයින් ගහන ක්‍රියාමාර්ගය තුළ මම ඉල්ලා සිටිනවා ruling out on this condition. කොහොමද මම මෙතුමාට ගරු කරනවා. ගොඩාක්ම ජේස්ටෙක් හැබැයි මම කිසිම විනිසුරුවෙක්ගේ නමක් එහෙම නැත්නම් තීන්දුවක් ගැන කතා කරේ නැහැ. මම රංජන් රාමනායක ගැන මගේ මිත්‍රයා සගයා ගැන මම වචනයක් කතා කරා. අනිත් එක මම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරේ නැහැ. මම කතා කරේ හිට්ලර්ුයි චාලි චැප්ලිනුයි කියන. ඒතොර හිට්ලර්ුයි චාලි චැප්ලිනුයි කියන චරිත දෙක ඔබතුමා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සමාන කරා කියලා හිතනවනම් සමා වෙන්න. මම එහෙම කිව්වේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ කතාවක් කරගෙන යනකොටත් මේ සභාවේ විනය දිනේෂ් ගුණවර්ධන කියන මම ගරු කරන සභානායකතුමාට තියාගන්න බැරියක් කියන මම කඩදාසි වෙනවා. හැබැයි මේ සභාවේ ඉස්සරහිනු පස්සෙනු නූගත්තු කෑ ගහන හැටි මේ ලංකාවට පේන්න හොඳම තියෙනවා. දැන් ජයගායි. ඔන්න ජයගායි ඔකයි. ඔන්න එකයි. අන්න දෙකයි. අන්න තුනයි. අන්න හතරයි. ඔය ඔන්න ඔබතුමා. ඒ නිසා මතක තියාගන්න. මම එදත් කිව්වා. අදත් කියනවා. ගරු කතානායකතුමනි මේ රට තුල මේ ගාබු කිසිම ගැසට් එකකින් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ රටේ අද ගරු කතානායකතුමනි ඉතිහාසයේ 1505 ඉඳන්
इतना साइज़ में पनासर नगम पाल ने करे पुर्तगीज की अलग दानना हो एक दानने दिन से आती ये वगैरह में तो गाता ना कि तुमने लंदवासी पाल ने करे इतना साइज़ में पनासर टे इन्हें इतना सच्चिया अनुहार वेर का इंग्रीसी पाल ने करे इतना सच्चिया पाल वे इन्हें इतना समस्या हाथली सटे इन्हें का गरु का दाना कि तुमने विपात का महत දැන් පාලනය කරන්නේ 2019 ඉඳන් 2024 වෙනකම් දැන් පාලනය කරන්නේ වෙන්දේසින් කියන එක මතක තියාගන්න. දැන් වෙන්දේසින් පාලනය කරන්නේ. මේ වෙන්දේසි අනුන් තමයි ජාගන්නේ. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි මේක හොඳට මතක තියාගන්න. ගරු හොඳ කතානායකතුමනි අච්චර අභියෝගයක් කරලා මේ ලංකාවේ පොලිස්පතිතුමාට ලිපියක් කරලා සතියක් යනකම් ලංකාවේ පොලිස්පතිට බැහැ ලිපියන උත්තරයක් දෙවන්න. දරු කතානායකතුමාට ගිහිල්ලා අභිලිපියක් බාර දුන්නා. ඒ ලිපියද දරු කතානායකතුමා අඩුම ගානේ ලිඛිත උත්තරයක් දෙවලා නැහැ. දරු කතානායකතුමනි මේකන රාජ්‍ය තන්ත්‍රයේ ඔබතුමාලා මිනිසුන්ට සලකන විදිය පොලිස්පතිවරයා මේ රටේ ආණ්ඩුවේ පොලිස්පතිවරයා නෙමෙයි. මේ රටේ පොලිස්පතිවරයා මේ ලංකාවේ සියලු මිනිසුන්ගේ පොලිස්පතිවරයා. දරු කතානායකතුමනි ඊයේ අපි දැක්ක කඩවත බස් එක කොරෝනා හැදුනායි කියලා ළමෙක් ඒ ළමයා කතා කරලා පොලිසියට ඉතාමත් මම නිඳිත විදිහට බයිනවා මම කියන එක වැරදි. ඇයි එහෙම වෙන්නේ? පොලිසිය විනාඩිගෙන උඹ ගම්බට්ටා උඹ පාස්ුනේ මෙහෙමයි කියලා මම කියන්නේ ඒවා හරි කියලා. සමාජයක දෙන අදූරදර්ශී වෙන්නේ මොකද්ද? ඊට පස්සේ හිටානිද්දර පොලිසියට විරුද්ධව මිනිස්සු නැගිටි. සංඝයා උදේට පොලිසිය 63 දෙනෙක් ප්‍රොමෝෂන් එනවා. ඒ ප්‍රොමෝෂන් කරපු කොටි පාටි පිළිබඳ අපි දන්නේ නැහැ. නන්ටික ඕන්නම් තියෙනවා. ඒ නන්ටික ප්‍රොමෝෂන් ආවට පස්සේ ප්‍රොමෝෂන් 163 ඉන්න කෙනා කොහොමද ඉස්සරහට ආවේ කියන කිරුණද අපි කියන්නම්. ඒකනේ ඉන්නම්. කාගේ කවුරුද ප්‍රොමෝෂන් ගියේ කියලා අපි කියන්නම්. පොලිස් කොමිසම් එම දැන් තිබිලා වැඩක් නැහැ. ඒකාධිපති පාරද පාර කපලා ඉවරයි. IPDIG ඔක්කොම එක දිගට හමුදාවේ උසස්සීම් දෙනවා. Tamanට ඕන පොලිසිය උසස්සීම් දෙනවා. මොකටද මේ යන්නේ? මොකටද මර්ධනය? කළු සාටකයක් දාගෙන ඉන්නේ අඳුර මැදින් එළිය ගලනවා කියන එක පෙන්වන්නයි අනිවාර්යෙන් කළු කතානායකතුමනි මේ අඳුර මැදින් මේ පල්මක්ෂේ මන්ත්‍රීවරු මේ බොරුවට එළියට එනවා සත්‍යය කියන එක ඔබතුමාට බය නැතුව කියනවා මම එකම දෙයයි කරන්න පුළුවන් ඇට පුංචි නෙමෙයි පුංචි ඇට වුණත් කමන්නම්බ කීයක් මගෙන් ගත්තද මම පණින්න හෙට මෙහෙට නිසා කටවාගෙන හිටපන් පොඩ්ඩක් කළු කතානායකතුමනි ඒ නිසා මම ඔබතුමාට ඔබතුමාට ඉල්ලීමක් කරනවා දරු කතානායකතුමනි දැන් මම පොයින්ට් මොකද කියන්නේ ඔයා කතාවේ පොයින්ට් මොකද කියන්නේ ඔයා කතාව කරන්නේ පොයි දරු කතානායකතුමනි දරු කතානායකතුමනි පොයින්ට් එකක් නෙමෙයි පොයින්ට් එකක් නෙමෙයි කියන්නද කියන්නල අනවශ්‍යයි කරවදානතුමනි එනිසා අවශ්‍ය වෙන්නේ නැහැ එනිසා කරවදානතුමනි මේ මඩ වාහන අපේ වාහන පාවිච්චි කර කර හිටියේ අමාත්‍යංශේ වාහනේ පාවිච්චි කරලා අනිපතර පැන්නේ ඒ උන් කරනෝ මේ නිකන් මේ දන්නේ නැති මගුල් දෙනා අනේ ඉඳ ගන්න ඕයි මොන රාගලින් එළවලා බදුල්ලෙන් සංවිධායකයන් දීලා මන්ත්‍රීවරු ගත්ත මැන්ඩල ගරු කතානායකතුමනි ඒ නිසා මතක තියාගන්න මේ දේශපාලනේ ආයේ පාර්ලිමේන්තුවත් මාසකට කල් දාලා ගරු කතානායකතුමනි අද මේ පාර්ලිමේන්තුව දෙන්නේ වර්ධි ආදර්ශයක් ඒ ආදර්ශයට හේතුව ලන්දන ගුණතිලකේ ෆැක්ටරිය ඕපන් කරද්දී පියල් නිසාන්ත කියන අපේ මන්ත්‍රීතුමාට කොරෝනා ආගෙනා නන්දන ලොකු විද්‍යාන සමහන්ද නන්දන ලොකු විද්‍යානට හැදෙද්දී නන්දන ලොකු විද්‍යානගේ අරිනකොට කරු කතානායකතුමනි කවුද හිටියේ පියල් නිසාන්ත කවුද හිටියේ ජනාධිපතිතුමා ඊනවසේ නාමල් රාජවස අවසන් කරන්න විමල් වීරවංශ කරු කතානායකතුමනි ලංකාවේ අහිංසක මිනිහට කොරෝනා හැදුනොත් ඒ මිනිහගේ පවුලම අරන් ගිහලා දානවා ඒ මිනිහගේ පවුල ගෙදර ඉන්න බල්ලා කූසල කන්න අවුරුද්ද නැහැ හැබැයි අද ජනාධිපතිතුමා නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ නාමල් රාජපක්ෂ නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ විමල් වීරවංශ නිරෝධායනට ගියාද අපි දන්නේ නැහැ ඔබතුමා පාර එහෙම කරේ නැහැ එතකොට අහිංසක ගමක මිනිහෙක් ඒ අල්ලපු ගෙදර කොරෝනා හැදුනම මුළු ගමම ගිහලා නිරෝධායනට දානවා එළියට එනකොට සල්ලි සම්පූර්ණ අඩුව ගන්න පඩියවත් නැහැ
ඉන්සගරු කතා නැති වුණේ මම එකක් කියනවා මම එකක් කියනවා ඔයගේ බොළඳ මිනිස්සු සුදුසු නැති මිනිස්සු පාර්ලිමේන්තුව ආපම ඔයගේ කලබල වෙනවා කුණු අරප කියන්න පටන් ගන්නවා හැබැයි මතක තියාගන්න කරු කතා නැති වුණේ මතක තියාගන්න අපිටත් ගොඩක් කියන්න මිනිස්සුන්ගේ ඕන තරම් රහස් තියෙනවා ඒ රහස් එළියට ගන්න විදුරක් අවස්ථාව දෙන්න එපා හැබැයි එළියට කරුවා හිට්ලර් වයි චාලි ජැප්ලින් වගේ චරිත දෙකක් වෙන්න එපා එක චරිතයක් වෙන්න කියන ඉල්ලීමෙන් කරමින් මම යනවා බොහොම ස්තුතියි ඔය ස්තුතියි